are listening to Shwa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. නගරයේ සිට ගුණට එක්වෙන විදුර සිංහල සංග්‍රහය සමගින් ඔබ මේ එක් වී සිටින්නේ සෑම බ්‍රහස්පතින්දාකම රාත්‍රී 10 සිට 11 දක්වා 99.9 FM තරංග මාලාව ඔස්සේ අන්තර්ජාලයේ www.swrfm.org වෙබ් අඩවි තුලිනුත් ඔබට සජීවීව විදුර සිංහල සංග්‍රහයට සවන් දිය හැකියි. सिडनी नगर पेवेत प्रजा कट्यूत पिलीमु तुरतुर लबागत हेकि अबगे वेब अडवी तुली पीवीसी www.vidurmedia.net අපගේ පසුගිය වැඩසටහන් වලටත් ප්‍රජා නිවේදන ප්‍රජා කටයුතු වල ඡායාරූප සහ සිඩ්නි කලා නිර්මාණ තොරතුරු විදුරු මීඩියා වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබා ගත හැකි. ඔබගේ ප්‍රජා නිවේදන යොමු කරන්නට අපගේ ඊමේල් ලිපිනය vidurumedia@yahoo.com.au. ඔබටත් විදුරු සිංහල සංග්‍රහය හා එක්වීමට හැකි අපගේ දුරකථන අංකය 0425272945 හෝ 0433330638. නිර්මාණකරණයේදී නිර්මාණකරුවන් බොහෝ විවාදයට තුඩු දෙන නිර්මාණ එළි දක්වනවා. ඒක පුදුමයට කරුණක් නෙවෙයි. ඉතින් ජනතාව අතර මතිමතාන්තරවල ගැටීම් බොහෝ විට ඇතිවන්නේ මේ ඉතිහාසය පිළිබඳව ආගම දර්ශනය පිළිබඳව ජාතික ප්‍රශ්නය පිළිබඳව කරන නිර්මාණ හරහායි. ඉතින් මේනි බොහෝ විවාදයට තුඩු දෙන මහා නිර්මාණ ඉදිරිපත් කරන සිනමාකරුවෙක් අප සමග මැදිරිය සිටිනවා. ඒ අපූර්ව සොඳුරු නිහතමානී මහා නිර්මාණකරුවා සෝමනත්න දිසානායකයි. ඔබට කතා කරන්නට සජීවව මැදිරියටයි ඔහු පැමිණ සිටින්නේ. ඔබ කැමතිනම් ඔහුගේ අලුත් නිර්මාණ පිළිබඳව නැත්නම් ඔහුගේ පරණ නිර්මාණයක් පිළිබඳව ඔහු සමග කතා කරන්න ඔබටත් ඒ සඳහා අවස්ථාවක් දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. අපේ මැදිරියට කතා කරන්න 96 76 39 99 96 76 39 99 වැඩසටහනේ දෙවන භාගයේදී අපි ඔබට පුංචි ඉඩක් දෙන ලෑස්ති ඒ මහා නිර්මාණකරුවා සමග කතා කරන්න. ඉතින් අපි ඔහු සමග කතා කරන්න අද බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝම මේ චිත්‍රපට නැරඹුවත් ඒ ගැන හසල දැනුමක් තියෙන කෙනෙක් චිත්‍රපටයක් නරපද්දී අවධානය යොමු කරන්නේ මොන කාරණාද යන්න පිළිබඳවයි. ඉතින් ඒ හරහා ඔහුගේ අලුත්ම නිර්මාණයේ පිළිබඳවත් අපි කතා කරන්න සූදානම් සිටිනවා. ඒ වගේම අපේ තරුණ කැල අපූරු පුතෙක්ව හම්බ වෙනවා. අපේ ඇල්ම කැමැත්ත අනුව එදිනෙදා අපිට ස්පර්ශ කරන්න බැරි ස්පර්ශ වෙන්නේ නැති බොහෝ දේවල් අපි සමහරවිට ඉගෙන ගන්නවා. ඒ ඉගෙනගෙන ඒ නිර්මාණ හරහා එහෙම නැත්නම් ඒ කලා කටයුතු හරහා ඔවුන් ඉහළට යනවා. මේ වගේ ඒ අපිට නිතරම ස්පර්ශ කරන්න බැරි අංශයකින් ඉහළට ගිය අපේ පුතෙක්වයි අද හමුවන්නේ ඒ තරුණ කැලට. අපි බලමු වැඩසටහනේදී ඔහු කවුද කියලා. සතිය ප්‍රවෘත්ති වලටත් ප්‍රජා නිවේදන වලටත් ගීත කීපයකට ඔබට සවන් දෙන්නට අද අවස්ථාව තියෙනවා. අද වර්ෂ 2013 අගෝස්තු 22 බ්‍රහස්පතින්දා ලංකාවේ ප්‍රථම තැපැල්පත් සේවාව ආරම්භ වුණේ 1872 අද වගේ අගෝස්තු 22 1864 අගෝස්තු 22 ජාතීන් 12කගේ එකතුවෙන් පළමු ජිනීවා සම්මුතිය අත්සන්තම් ලැබුවා. BBC රූපවාහිනී අත්හදා බැලීම ආරම්භ වුණේ 1932 අද වගේ අගෝස්තු 22. ඉතින් රැඳී සිටින අපහ මෙවැනි වැදගත් සිදුවුමු දිනයක අගෝස්තු 22 ඔබ වෙත රැගෙන එන විදුරු සිංහල සංග්‍රහය සමගින් පොදු රාජ්‍ය සමුළුවට සහභාගී වීමට පැමිණෙන නියෝජිතයන් හට ලංකාවේ දර්ශනීය ස්ථාන දැක බලා ගැනීමට නොමිලේ ගමන් පහසුව ලබා දීමට රජය කටයුතු කරන බව වාර්තා වෙනවා. රාජනායක සමුළුව, ව්‍යාපාර සමුළුව ඇතුළු අනිකුත් සමුළුවලට පැමිණෙන නිලධාරීන් හට ඒ සහ එම පවුල්වල අයට මෙම පහසුකම් ලබා දෙන බවයි වාර්තා වෙන්නේ. රටේ සංවර්ධනයේ සහ සහයෝගීතාවයේ පිළිබඳව
ප්‍රචාරයක් ලබා දීම මෙහි මූලික අරමුණ බවයි මේ සඳහා කටයුතු කරන අයගේ අදහස වෙලා තින්නේ වසර 2015 වෙනි විට ලංකාව මිරිස් සහ ලූණු ආනයනයේ 50%කින් කපා දැමීමට අදහස් කොට තිබෙනවා මේ අනුව මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ලූණු වගා කිරීමේ නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා තියෙනවා 1972 වගේ ආරම්භුණු කෘෂිකාර්මික නවෝදය නැවත ඇති කර කෘෂිකාර්මික රටක් වශයෙන් දේශීය ආහාර අතින් ස්වයංපෝෂිත කිරීම ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත කිරීම අරමුණ බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් වාර්තා වන්නේ ශ්‍රී ලංකාව පුරා බෞද්ධ විහාරස්ථාන 400කට අධික ප්‍රමාණයක භික්ෂුන් වහන්සේලා නොමැති කමින් වැසී ගොස් ඇති බවට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කොට සිටිනවා මේ වන විට දිවයින පුරා විහාරස්ථාන 10000කට අධික ප්‍රමාණයක් ඇති බවත් ප්‍රමාණවත් ලෙස භික්ෂුන් වහන්සේලා නොමැති වීම ඉතා විශාල ප්‍රශ්නයක් වී ඇති බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රපේම ගමගේ මහතා මාධ්‍යයට ප්‍රකාශ කොට සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඒඩ්ස් මර්ධන ව්‍යාප්තිය සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සමීක්ෂණයක් සිදු කිරීමට යන බවත් අපිට වාර්තා राजायतन प्रजाकोट सह विविध जनखंडायम सह वेरल कलापल जीवत्न लमुंद इलाकरगणमीन सिधुकिरीमटाई ओन बलापुरत्वाने උතුරු මැද ප්‍රදේශයේ වැව් අලුත් වැඩියාව සඳහා පුජ්‍යලික අංශයට ලබා දුන් කොන්ත්‍රාත්වලින් නිසි ප්‍රතිඵල අත් නොවීම හේතුවෙන් යුද හමුදාව මගින් වැව් අලුත් වැඩියා කිරීම සිදු කිරීමට නියමිත බව උතුරු මැද පළාත් සභාව නිවේදනය කර සිටිනවා. පළාත් සභාව මගින් ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව මෙසේ යුද හමුදා මැදිහත් වීමෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බවයි එම වාර්තාවලින් දැක්වෙන්නේ. එමගින් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වේ යයි අනුමාන කරන බවත් ඒ බලත් සභා ආරංචි මාර්ගවලින් දක්වා සිටිනවා ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි ඇතුළු ආහාරවල තත්ත්වය සුරක්ෂිත කිරීමේදී ක්‍රියාත්මක කළ යුතු යෝජනා 8කින් සමන්විත ප්‍රතිපත්තියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විසින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද බාර දීමට නියමිතව තිබෙන බව අපිට වාර්තා වෙනවා ආනයනය කරන ආහාරවල විෂද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂණ කිරීම දියර කිරිපාණය ප්‍රචලිත කිරීම පෝෂණ වේදේ ආදී මූලික මෙම යෝජනාවල සඳහන් වෙන බව දැක්වෙනවා මෙම ප්‍රතිපත්තිය පිළිබඳව විද්වත් සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමටත් නියමිත බවයි ලංකාවේ ජනමාධ්‍ය දක්වා සිටියේ පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනාසිර් බූතෝ ඝාතනින්ට සම්බන්ධයයි හිටපු ජනාධිපති පාවිච් මුචාරිත් වෙත එරෙහිව රාවල්පිණ්ඩි අධිකරණයක වෙත නඩු පවරා ඇති බවට වාර්තා වෙනවා මේ අතර ඉන්දියාවේ විහාර ප්‍රාන්තයේ දුම්රි මාර්ගයේ ගමන් කරමින් සිටි පුජ්‍යලයන් 37 දෙනෙකු ජීවිතේක්ෂයට පත් කිරීම නිසා පුරණ වූ කලහකාරීන් පිරිසක් එම දුම්රි මාර්ගයේ ධාවනීය වූ ශීඝ්‍රගාමී දුම්රියකට ගිනි තබා මැදිරි 15කට අලාභානි කර ඇති බවත් එම ගිනි තැබීම නිසා අසල වූ දුම්රිය ස්ථානයකද ගිනිබත් වී ඇති බවත් ඉන්දියාවෙන් ලැබෙන වාර්තාවලින් දැක්වෙනවා අපගේ අද පළමු ගීතයට මේ ගීතයේ පසුබිම මොකද කියලා අපේ නිර්මාණකරුවාගේ අහන්නටයි මේ සූදානම ආයිබෝන් සෝමා ආයිබෝන් සුජීව ඔව් ඔබ තෝරගත්තු ගීතේ අපේ අසන්නන්ට මේ මම හිතන්නේ පසුබිම දැනගත්තොත් මම හිතන්නේ ඒක රස විඳින්නට බොහොම පහසුයි කියලා හිතුණා සුජීව සිරිපැරකුම් චිත්‍රපටියේ ගීත 6ක් තියෙනවා මේ ගීත 6ම අපි පාදක කරගෙන තින්නේ දේශීය නාද රටා මූලික කරගෙන තමයි මොකද අපි ශ්‍රී ලංකාවේ 13 වෙනි සියවස ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ පළවෙනි ගීතය චිත්‍රපටියේ එන මම හඳුන්වන්නේ යුද ගීතය හැටියට 3 වෙනි විජේබාහු රජතුමා කාලිංග මාගට විරුද්ධව යුද්ධ කරන එක සංකේතවත් කරන්නේ ජවනිකා පිළකින් ඒකේ පසුබිමින් ඇහෙන්නේ මේ ගීතය මෙතනදී අපි බොහෝ දුරට මගේ සංගීත අධ්‍යක්ෂක ආචාර්ය රෝහණ වීරසිංහයන් සමග කතා කරලා දේශීය නාද රටාවල් දේශීය සංගීත භාණ්ඩ බෙර දවුල් හේවිසි තම්මැට්ටම් උඩැක්කි වගේ දේවල් තමයි මේකෙන් ඇහෙන්නේ අනිත් එක අපි උත්සාහ කළා ගීත රචනයත් මගේමයි දේශාභිමානේ මේක අපේ රට මේක පරදේශක්කාරීන් අපි දෙන්නේ නැහැ මේ ලංකාවේ හතරකොනම අපේ කියන එක තමයි මේ ගීතෙන් කියවෙන්නේ මේ ගීතෙන් කියන්නේ හොඳයි අපි අහලා බලමු එම ගීතයට සෝමරත්න දිසානායක නිර්මාණයකට සිරිපරකුම් චිත්‍රපටයේ මේ ගීතේ ඔබට අහන්නට ලැබෙන්නේ Yamau peratam ganiu kadudunu na
සම්පර සතුරන් අසෞරණ ගොස දකෝ ජය දත අම්බු සිවුරඟ සෙන් නොයව බසු දැස රකිව් දෙස බස අපේ හෙළයම දුන් අම්බු සිවුරඟ සෙන් සෞ පර සතුරන් අපේ හෙළයම දුන් තරුණ හමුව ඔබ වෙත ගෙන යන මම පසන් දයාසේන මම උපේකා නානයාකර අප ජීවත් වන පරිසරයේ කුමක් වුණත් අපිට ගැටපෙන සංස්කෘතිය ඉගෙනගෙන උත්සාහයෙන් පුරුදු පුහුණු වෙන එක අපි තාම අගය කරන්න ඕනේ අද අපිත් එක්ක ජීවත් වන බොහොම හිතමිතුරන් ඕස්ට්‍රේලියාවේ ඉපදුනත් අපේ සංස්කෘතිය ඉගෙනගෙන අද ලංකාවේ කලාකරුවන් තරමටම උසස් විදියට ඉදිරිපත් කිරීම ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ සිඩ්නි වගේ පරිසරයක ජීවත් වෙන අපිට අපේ සංස්කෘතිය ගැන විශේෂ උනන්දුවක් තියෙනවා. ඒ වගේ වැඩවලට නිතර සම්බන්ධ වෙන කෙනෙක් තමයි අද අපි සමග එකතු වෙන්නේ. නැටුම් කලාවත් පෙර වාදනයත් ඉතා දක්ෂ ලෙස ඉගෙනගෙන සිඩ්නි වල මුලින්ම වැස් තබු කෙනෙක් විදිහට කියන්න පුළුවන් ප්‍රවීන් සේනානායක. අයබෝන්. එහෙනම් ප්‍රවීන් මුලින්ම අපිට ඔයා ගැන පොඩි විස්තරයක් කියන්න පුළුවන්. මම බෝකන් හිල්ස් හයි ස්කූල් එකට ගියේ ඉගෙන ගන්න. ඊට පස්සේ 2011 තමයි මම HSC එක ඉවර කරේ. දැන් මම University of New South Wales එකේ Medical Science ඉගෙන ගන්නවා. සිඩ්නි වල සංස්කෘතික ප්‍රසංග වල ඔබ දක්ෂ ලෙස බෙර සහ නර්තනය ඉදිරිපත් කරනවා අපි දැකලා තියෙනවා. අපිට ඒ ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද?
सिडनी वाला तीबन सांस्कृतिक प्रसंगे वाले उड़ाट नेटुं सह गैटबे पादने दिनेशंकर गेंग इगनगत हम दायक वेनो मम होंगा खेमती बेरवादने टे सह नेटुं खाला वेटे एक निशा मम हितना मेक मात्र लाभने होंदा अवस्था कीला श्रीलंकन कल्चर के टे कंट्रीब्यूट करने अभी दानवा नेटुं वाले पाविच्छ करना कीला बेर बार के गोड़ा एक गेने पूरी विस्तर या क्या ने फ्लोंदे अभी वादने करने बेर तमाए कैटबेरे याक बेरे दावले तम मैटनाए उड़ाटे नेटुं सहा वन्नांग वाले वादने करना कैटबेरे पहातराटे वाले अभी वादने करना याक बेरे साबरगामु नेटुं वाले वादने करना दावले हेवेसी वाले वादने करना दावलाई तम मैटनाए नेटुं मिलिं प्रवीण एक वैनना वन्नांग के नहुंदे दानुमत्ती हिंदों एक नापेरे विस्तृत या क्या ने पुलांदे प्रवीण नेटुं वाला वन्नांग दहाटक तीनो काजगा मायुरा हनुमा उकुसा तमाई वन्नांग वलिं कीपया दिनेशंकर केंग तमाई में वन्नांग ओक्को में इगन गाते मान हम वन्नम गटम काव्य कोई स्टेप्स अडाव सीरमाल सह कास्तीरम तीनो में वन्नां दहाटेम सीरु अंग इगन गन तमाई वन्नांग वलिं प्रवीणे क्वेंद पुला अभी दानना और नेटुं वलट वेस्ट तीयपु केने कियला मुखत में वेस्ट तीयनो कियाने नेटुं वल ग्रेजुएशन ने कतामाई वेस्ट तीयनो कियला कियाने दिनेशंकर गेंग लबुने सहायोगें नेकतट पांसले उत्सव तीयला तमाई वेस्ट मंगाले संपूर्ण करे लंकावे नेटुं शिल्पींगो जानना तांकलोत अपे वेस्ट मंगाले सहभागी हुना कैनुलामींगे खालेली मंगाले आत में वेस्ट मंगाले आत तेक्कम संपूर्ण करा में देवाल वलट अमतरव और मनवागे देवाल वलट संबंध वेला तीयने उसको ले आना खाले मां करेच करला तीनो स्पोर्ट्स एंड एथलेटिक्स हेवागे में पियानो ड्यूक ऑफ एडिनबरो वो देखाम बोला थी प्रवीण नेटुम हाँ बेरवाद ने दक्षे एक वागे में इगनी हमारा थुंगक महान सिवेनो मनोज दुबे इतिली बारा पुरत्त मागे प्लान्स तमाई दिनेश अंकल के तवाद बेरसा हाँ नेटुम इगने गने श्रीलंकन कम्युनिटी एक टे कंट्रीब्यूट करने मामा दें करानी मेडिकल साइंस मैं डिग्री एक इवर करला पोस्ट ग्रेजुएट स्टडीज कराने तमाय बाला पड़ते हैं अपने पटांगर ने गुड़ किया वागे अपने जीवन तेरे परिसर एक कुमार कुआत तमांगे जेनुइन इंटरेस्ट का तेना नंग कक्करी का नगान श्रीलंकन सोसाइटी का कंट्रीब्यूट कराने मांगे ताने एक अपने ओने के नेट कराने पुलांग एक टा होंदे उदाहरण तमाय प्रवीण में है पदिला ने वागे बेर सहान अर्थने एक गुड़ा यमुला प्रवीण एक वेला मांगे ताने सिडनी वाले इपदुने हम ලමෙටම හොඳ ආදර්ශයක් කියලා අපි හිතනවා. අපි ප්‍රවීණට සුබ පතනවා ඔයාගේ බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා. එහෙනම් අද අපිත් එක්ක එකතු වෙලා ඔයා ගැන විස්තර ගොඩක් ඉදිරිපත් කරාට ගොඩක් ස්තුතියි. ආයිබෝන්. ආයිබෝන්. තරමට හේ සුවඳ ගල ගල මල් වගේ ළමයි රටකට රට සුවඳවත් වෙලා. මියුරු රසයි ඇවුම් හඳයි durata vidura api chitrapati baladdi චිත්‍රපටයක කතාව ගීතේ සංගීතේ ඒ වගේම ඒ හරහා මැවෙන කතා පුවත පිළිබඳවයි අපි අවධානය යොමු කරන්නේ ඉතින් මේ සිනමා කර්මාන්තය පිළිබඳව සිනමාව පිළිබඳව දන්න ඒ ගැන අපූර්ව ලෙස තම නිර්මාණ ඉදිරිපත් කරන කෙනෙක් කොහොමද ඇත්තටම චිත්‍රපටයක් නරඹන්නේ මොනවද ඔහු හෝ ඇය බලන්නේ මොන වගේ ස්ථානද මතකයේ තබා ගන්නේ ඊළඟ නිර්මාණ සඳහා මෙන්න මේ ගැන කතා කරන්නත් එක්කයි අපි අද මැදිරියට ආරාධනා කරේ අපේ මහා සිනමාකරු සෝම්රත්න දිසානායක ආයිබන් සෝමන් ආයිබන් සුජීව ඔව් මේ ඔබ චිත්‍රපටයක් බලනකොට කොහොමද බලන්නේ ඔබලා සිංහල චිත්‍රපටියද බලන්නේ නැත්නම් ඉංග්‍රීසියවත් බලනවද එහෙම නැත්නම් වෙනත් භාෂාවලියෝ බලනවද මොනවද කොයි වගේ තැන්ද අවධානය යොමු කරන්නේ මෙහෙමයි සර් චිත්‍රපටියක් කියපුවම ඒකේ භාෂාව කියන එක ප්‍රශ්නයක් නෙමෙයි
චිත්‍රපටයේ අතරම ප්‍රධාන වැදගත්ම දේත් භාෂාව නෙවෙයි චිත්‍රපටයේ ඉදිරිපත් කරන රූප රාමු පිළින් කතා කරන භාෂාව තමයි වැදගත්ම භාෂාව මේමයි දැන් අපි සිනමා කරුවෙක් චිත්‍රපටයක් බලනවා කියලා වෙන විදිහකටම බලන්නෙත් නැහැ අතරම සිනමා කරුවෙක් චිත්‍රපටයක් බැලුවත් ඒ ප්‍රේක්ෂකාගාරයේදී ඒ මහා සිනමා කරුවෙක් වුණත් දැන් අපිට වැඩි මහා දැවැන්තයෝ වුණත් ප්‍රේක්ෂකාගාරේ වාඩුණාට පස්සේ ප්‍රේක්ෂකෙක් ඊට පස්සේ නමුත් වෙනස තියෙන්නේ දැන් සිනමා කරුවෙක් චිත්‍රපටයක් බලද්දී සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට වඩා තොරතුරු විස්තර බලනවා අපි කියන්නේ ඩීටේල්ස් බලනවා කියලා ඒ විදිහේ මේ ගැඹුරෙන් බලනවා ටිකක් ඒ කැමරාකරණය හරිද සංගීතය හරිද නළු නිළියෝ රඟපාලා තියෙනවා හරිද සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට අහු වෙන්නේ නැති වැරදිත් සිනමා කරුවෙකුට අහු වෙනවා මේක මීට වඩා හොඳට මෙහෙම කරන්න තිබුණා ඒ විදිහේ දේවල් අම් වෙනවා දැන් අනිත් එක තමයි දැන් අපි චිත්‍රපටියක් බලන්න යනකොට මේ චිත්‍රපටිය ගැන පූර්ව දැනුමක් අරගෙන යන්නේ මේක ඓතිහාසික කතාවක්ද මේක ත්‍රාසජනක කතාවක්ද එහෙම නැත්නම් රහස් පරීක්ෂකද මේක ළමා කතාවක්ද समीप रूप्याद समहरलाट समीप रूपे किंकियान तीन दे दूर रूपे किंकियनों नंग वैर दे दूर रूपे किंकियन दे समीप रूपे किंकियनों नंग वैर दे मैं विधि सामान्य प्रेक्षक के उटे नोपे ने ना ගැම්බුරෙන්ග් සවිස්තරාත්මක ව සිනමා කරුවෙක් චිත්‍රපටයක් බලනවා. නමුත් සමස්තයක් හැටියට ගත්තොත් එහෙම ප්‍රේක්ෂකාගාරේ වාඩි වුණාම අපි කවුරුත් ප්‍රේක්ෂකයෝ. කවුරුත් ප්‍රේක්ෂකයෝ. ඒ නිර්මාණය ස්පර්ශ කරන එක තමයි අපි කරන්නේ මෝහණයකටපත් වෙලා වගේ ඒ විදිහට අපි චිත්‍රපටයක් බලන්නට යන්නේ. අපි ඔබගේ නිර්මාණය පිළිබඳව අප කතාවට එමු. හොඳයි. වේලාව රාත්‍රී 10:00 විනාඩි 23යි. විතර සිංහල සංග්‍රහයේ සතියේ ප්‍රවෘත්ති සම්පාදනය කොට ඉදිරිපත් කරන මා සුජීව මුදලිකේ. ශ්‍රී ලංකා යුද හමුදා සේනාංක දෙකක් ඇමරිකාව පිළිනොගනි. ඉන්දියා දීවරයන් නීති විරෝධීව කටයුතු කරද්දී දමිළ ජාතික සන්ධානයේ මුනුවත රැකීම පුදුමයට කරුණක්. දීවර නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. වැලිවේරිය රතුපස්වල හමුදා වෙඩි තැබීමේ පරීක්ෂණ වාර්තාව යුද හමුදාපතිවරයාට බාර දෙයි. ඉදිරි පළාත් මැතිවරණ අපේක්ෂකයන්ගෙන් 99%ක් තම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටී. ශ්‍රී ලංකා යුද හමුදාවේ සේනාංක දෙකක් පිළිනොගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ජනරාල් ජගත් ජයසූරිය ප්‍රකාශ කරයි. ගජබාර රෙජිමේන්තුවේ 57 සේනාංකය සහ 53 සේනාංකය මෙසේ ඇමරිකාවේ ප්‍රතික්ෂේපයට ලක්වූ ශ්‍රී ලංකා යුද හමුදා සේනාංක දෙක වෙයි. මෙම සේනාංක යුද්ධ සමයේදී මානව හිමිකම් උල්ලංඝනයේ යෙදී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චෝදනාවලටද ලක්වී තිබේ. සංග්‍රාම සමයේ 57 සේනාංකයේ මෙහෙ වූ මේජර් ජනරාල් ජගත් ඩයස් සහ 53 සේනාංකයේ වත්මන් අනන්දන නිලධාරී මේජර් ජනරාල් සුදත් රණසිංහ ඇමරිකාවේ යුද සමුළුකට සහභාගී කර නොගැනීමට තීන්දුව කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය කළ විමසීමකදී ජනරාල් ජගත් ජයසූරිය මේ බව කියා සිටියේ. National Defense College යන දුන්නෙත් නෑ. ඉතින් ඔහුගේ පාස් සේනාංකයේ ඒ නම තමයි ඒගොල්ලන්ට දැන් බලපෑමක් දෙන්නේ. ඒක ක්ලියර් කරන කල ඔය ප්‍රශ්නේ මතුවේ. තීන මානව හිමිකම් සම්බන්ධ ඒගොල්ලන් තියෙන මතය අපේ තියෙන මතය වෙනස්. ඉතින් මේ පාර නවීදින්ද පිළිලෑවමත් මේක ප්‍රශ්නේ විසඳේ කියලා අපි බලාපොරොත්තු. ඒ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ජනරාල් ජගත් ජයසූරිය. මේ අතර පකිස්තානයේ කේන්ද්‍ර කොටගත් ත්‍රස්තවාදී සංවිධානයක් වන ලෆ්කා ඊ ටයිබා සංවිධානය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ශ්‍රී ලංකාව යොදාගත හැකි බවට ඉන්දියාවේ පළමු මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා යුද හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
යුද්ධේ නිමාවීමත් සමග ලක්දිව මුළු මහත් භූමි ප්‍රදේශයේම කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමකට බලමුළු ගැන්වීමට හෝ කිසිදු ප්‍රහාරයක් සිදු කිරීමට අවස්ථාවක් නැති අයුරින් ආරක්ෂක අංශ ආවරණයේ කොට ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනගේ සූර්ය ප්‍රකාශ කොට සිටියේ. මහාරාෂ්ට්‍ර පොලිසිය වෙත ඉන්දියම මැදිමොත්තු සේවා විසින් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිට තමිල්නාඩුවට පකිස්තාන ත්‍රස්ත කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් වන බවට තොරතුරු ලැබී ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ඊයේ වාර්තා කොට තිබිණ. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර මුහුදු තීරයේ ඉන්දිය ධීවරයන් විසින් උල්ලංඝනය කරද්දී දමිළ ජාතික සන්ධානය මුනිවත රැකීම පුදුමයට කරුණක් බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර් ගුණරත්න මහතා පවසයි. දමිළ ජාතික සන්ධානයේ කිසිදු ප්‍රකාශයක් ඒ සම්බන්ධයෙන් නොකරන්නේ ඉන්දියාවේ බලපෑම මත දැයි සැකයක් මතුවන බව ගුණරත්න මහතා සඳහන් කරයි. මන්නාරම ප්‍රදේශයේ පැවති ධීවර සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කොට ඇත. උතුරු නැගෙනහිර ධීවරයන්ගේ ප්‍රශ්න හා ගැටලු වලට විසඳුම් ඉදිරිපත් නොකර ඔවුන්ගේ ඡන්දය පමණක් ලබා ගැනීමට දමිළ ජාතික සන්ධානයට කිසිදු අයිතියක් නොමැති බවද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ. මේ අතර පසුගිය ජූලි 30 වෙනිදා ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළත් වූ බවට චෝදනා නගමින් ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවටගත් ඉන්දිය ධීවරයන් 65 දෙනෙකු අගෝස්තු 28 වෙනිදා දක්වා තව දුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස උතුරේ අධිකරණ දෙකක් ඊයේ නියෝගකට තිබේ. පාර්ති ඉතුරේ සහ තිරිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණ දෙක විසින් මෙම නියෝග නිකුත් කොට ඇති බවයි ජනමාධ්‍ය වාර්තා කළේ. මේ අතර පසුගිය ජූලි 5 වෙනිදා සහ අගෝස්තු 5 වෙනිදා නීති විරෝධීව ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතු වල නියැලුණු බවට චෝදනාවන්ට ලක්ව අත්අඩංගුවටගත් ඉන්දිය ධීවරයන් 41 දෙනෙකු අගෝස්තු 29 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මන්නාරම දිස්ත්‍රික් අධිකරණය අද නියෝග කළ බව ඩේලි මිරර් වෙබ් අඩවිය මීට ස්වල්ප වේලාවකට පෙර වාර්තා කළේය. වැලිවේරියේ රතුපස්වල ප්‍රදේශයේ ඒකුත් දායතු සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තාව යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයාරත්නායක හට ඊයේ රාත්‍රී භාර දී තිබේ. මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂක මණ්ඩලයක් විසින් සිද්ධිය අවස්ථාවේ නොසන්සුන්කාරී තත්ත්වයේ පාලනය කිරීම සඳහා හමුදාව කටයුතු කළ ආකාරය පිළිබඳව සොයා බැලීමට පත් කරනු ලැබින. වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව යුද හමුදාපතිවරයා විසින් ඒ පිළිබඳව අවසන් නිගමනයකට එළඹෙනු ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය ඊයේ රාත්‍රී ජනමාධ්‍යවලට පවසා ඇත. මේ අතර රතුපස්වල ප්‍රදේශයේ ජලය සම්බන්ධයෙන් කාර්මික තාක්ෂණ ආයතනයේ සිදු කළ පරීක්ෂණ වාර්තාව ඊයේ ගම්පා දිස්ත්‍රික් ලේකම්වරයාට බාර දී තිබේ. ජලයේ ආම්ලිකතාවය පිළිබඳව කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණ සිදු කොට ඇත. ප්‍රදේශයේ කර්මන්ත ශාලාවකින් පිටකරන රසායනික අපද්‍රව්‍ය නිසා ජලයේ pH අගය පහත වැටී ඇති බැවින් එම ජලයේ පානීය තත්ත්වයේ නොමැති බවට පවසමින් පසුගිය පළවෙනිදා වැලිවේරියේ පැවති උද්ඝෝෂණයක් නිමා වූයේ හමුදා වෙඩි තැබීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමක් සමගිනි. විපතට පත්වූවන්ගේ ඥාතීන්ට වන්දි මුදල් ලබා දීමට මේ අතර රජයේ තීරණය කොට ඇතැයි ජනමාධ්‍ය වාර්තා කළේය. උතුර වයඹ සහ මධ්‍යම පළාත් මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගෙන් 99%ක් ඊයේ වනතුරුත් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයාට හෙලිකොට නැතැයි ට්‍රාන්ස්පේරන්ට් ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. මේ මස 30 වෙනිදාට පෙර සියලු අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා නියෝග කොට ඇතැයි ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ එස් රණුග්ගේ මහතා පවසා සිටී. කොළඹ නිපොන් හෝටලේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා ඇත. ඉදිරි දින 8 ඇතුළත තම වත්කම් බැරකම් ඉදිරිපත් නොකළහොත් මැතිවරණයෙන් පසු ප්‍රතිඵල ගැසට් කිරීමෙන් වැළකී සිටීමට මෙන්ම අදාළ අපේක්ෂකයන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලතල තිබෙන බවද රන්ගේ මහතා වැඩිදුරටත් පවසා ඇත. අද විනිමය අනුපාතික එක් ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 118.97, එක් ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 131.78, එක් ඔස්ට්‍රේලියානු ඩොලරයක් ඇමරිකානු 190යි. ප්‍රවෘත්ති අවසන් කිරීමට සාරාංශය යලිත්. ශ්‍රී ලංකා යුද හමුදා සේනාංක දෙකක් ඇමරිකාව පිළි නොගනී. ඉන්දිය ධීවරයන් නීති විරෝධීව කටයුතු කරද්දී දමිළ ජාතික සන්ධානයේ මුනුවත රැකීම පුදුමයට කරුණක්. ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. වැලිවේරිය රතුපස්වල හමුදා වෙඩි තැබීමේ පරීක්ෂණ වාර්තාව යුද හමුදාපතිවරයාට භාර දෙයි. ඉදිරි පළාත් මැතිවරණ අපේක්ෂකයන්ගෙන් 99%ක් තම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටී. විදුර සිංහල සංග්‍රහයේ සතිය ප්‍රවෘත්ති මින් සමාප්තයි.
You are listening to SWA FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. පසුගියදා සූර්යවැව විහාරගල පුරාණ රජ මහ විහාරයේ තැනෙන ලෝ විශාලතම සැතපෙන පිළිනෙ තැනීමට ආධාර පිණිස පවත්වන ලද මියුරස වින්දන සංගීත ප්‍රසංගයේ ගීත ඇතුළත් සංයුත් තැටියක් නිමව අවසන් බව අපට දන්වා එවා තිබෙනවා. එම ගීත තැටිය ඩොලර් 10ක් වැනි මුදලකට ලබා ගැනීමට පුළුවන් බවත් එම මුදල පිළිම වහන්සේ ඉදිකිරීමේ කටයුතු සඳහා යොදන බවත් දන්වා තිබෙනවා. වැඩි විස්තර සඳහා මතන්න හෙන්රි කුමාරප්පෙනුම දුරකථන අංකයේ 0469938421. සිඩ්නී ආලි ආදී නාලන්දියන් සෑම වසර දෙකකට වරක් පළ කෙරෙන ශ්‍රී ලංකා ව්‍යාපාර නාමාවලිය ශ්‍රී ලංකන් බිස්නස් ඩිරෙක්ටරි වසර 12කට පෙර ආරම්භ කළ මෙම නාමාවලියේ මීළඟ කලාපයේ නිකුත් කිරීම 2014 පෙබරවාරි මාස සිදු කෙරේ. ශ්‍රී ලාංකික ව්‍යාපාර හෝ ප්‍රජා සංවිධාන වලට කෙටි දැන්වීමක් නොමිලේ පළ කරවා ගත හැකි අතර වැඩි විස්තර ඇතුළත් දැන්වීම සඳහා සාධාරණ ගාස්තුවක් අය කෙරේ. සෑම දැන්වීමක්ම අන්තර්ජාලයේ නොමිලේ පළ කිරීමට නියමිත අතර ඔබගේ දැන්වීම මේ දිනවල බාරගනු ලැබේ. සිඩ්නි මාසී සැමටම ලබා දීම නියමිත මෙම ව්‍යාපාර නාමාවලිය පිළිබඳ තොරතුරු දැන ගැනීමටත් දැන්වීම පළ කරවා ගැනීමටත් අමතන්න භාතිය ජිනසේන දුරකථන අංකයේ 0434545932 1 සරත් මාතරාරච්චි 0401136196 හෝ වෙබ් අඩවිය www.nalanda.com.au. ප්‍රසිද්ධ සංගීතඥයෙකු සහ ගායකයෙක් පාස්ටර් එල්වින් තෝමස් පියතුමන් විසින් මෙහෙවන යාඥා දේව මෙහෙය පැවැත්වෙන දිනේ 2013 අගෝස්තු 24 වෙනි සෙනසුරාදා හවස 6:30ට සහ 25 වෙනි ඉරිදා පෙරවරු 10:30ට අංක 25 ඔක්ටිවා ස්ට්‍රීට් තුංගැබී ස්ථානයේදී පැවැත්වේ. වැඩි විස්තර සඳහා මතන්න පාස්ටර් මිත්‍රන් චෙල්ලප්පා දුරකථන අංකය 0405/1303-0. හොඳයි, අපි දෙවෙනිට තෝරාගත්තු ගීතෙත් අපි නිර්මාණකරුවාගෙන් අහලා බලමු මොකද මේ ගීතයේ තියෙන විශේෂත්වය කියලා. සුජීව, සිරිපරකුම් චිත්‍රපටියේ එන්නේ පරාක්‍රමබාහු රජුරුවන්ගේ පුංචි කාලයේදී. පරාක්‍රමබාහු රජුරු ගමෙන් මාලිගාවෙන් පිට කරනවා. එයාට ජීවිත අනතුරක් තියෙන නිසා ගමට යන්නේ රෙදිනැන්දත් එක්කලා. මාලිගාව අතහැරලා දාලා ගමට යන කුමාරයාට ගම පේන දිවි ලෝකයක් වාගේ. ඔව්, මේ පිපිකුසුම කියන මේ ගීතය, මේ ගීතෙන් කියවෙන්නේ කුමාරයා රෙදිනැන්දත් එක්කලා ගමට යන අතරේදී ගමේ ස්වභාව සෞන්දර්ය සිරියාව දැකලා එයින් කුල්මත් වෙන කුමාරයා මේ සිරියාව විඳිනවා. මේ සෞන්දර්ය ජවනිකාව මේ කලින් දැකලා නැහැ. මාලිගාවේ හිරකාරයෙක් හැටියට හිටියේ. මේ සීත මදනල කොහෙන්ද එන්නේ, මේ දිය රැලි කොහෙද තිබුණේ, මේ කුරුල්ලෝ කෑ ගැහුවේ නැත්තේ ඇයි, මීට කලින් මේ මද සුළඟ මට දැනුන්නේ නැත්තේ ඇයි, මේක දිව්‍ය ලෝකයක්නේ කියලා කුමාරයා අමන්දානන්දයට පත් වෙනවා ගමේ සිරියාව දැකලා. ඒක තමයි මේ පුංචි ළමයාගේ හැඟීම තමයි මේ ගීතයෙන් අපි සංකේතවත් කරන්නේ. එතකොට දැන් මේ ඔබේ නිර්මාණවල මේ ඇල දොල ගංගා ගැන හැම චිත්‍රපටියම ඔබ කතා කරන විශේෂත්වය ඔබට ඔබේ සහෝදරයටත් වගේම තිබිච්ච මේ අපේ කියන්නේ පොඩි කාලේ ලැබිච්ච අත්දැකීම්ද කියලා නිකන් හිතෙනවා. මම ගමේ හැදිච්චි, මමත් ගමේ කොල්ලෙක් සුජීව. ඉතින් ඇත්තටම මේ ඇල දොල ගංගා කඳු වැටි වලින් අපේ ලංකාව පිරිලා. ඉතින් ඇත්තටම මේ ලංකාවේ මේ ලස්සන අපේ සිනමාවට අපි නගන්නේ නැත්නම් අපි වෙන මොනවද සිනමාවට නගන්නේ? පිටරටකට ගිහිල්ලා අපේ රටේ චිත්‍රපටයක් කියලා පෙන්වනකොට අපිට ආඩම්බරෙන් පෙන්වන්න පුළුවන්. ඒතරම් සුන්දර රමණීය භූමියක් අපිට තියෙන්නේ. ඉතින් ඒ රටේ තියෙන සුන්දරත්වය සිනමාවට නැගීමට මට කිසියම් විදිහකින් හැකියාවක් ලැබීම ගැන මම ලාංකිකයෙක් හැටියට ආඩම්බර වෙනවා. ආඩම්බරෙන් හොඳයි, අපි අස්තවන් දෙමු ඒ ගීතයට, මේ පීපී කුසුම වදළු ගීතයට. පිපි කුසුම වදළු සිඹිමින්
සුවේ මාලියද්ද ගායනා කළම ගීතේ පද රචනයේ සෝමරත්න දිසානායක සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ අපි එහෙමනම් සිරි පෙරකුම් චිත්‍රපටයේ වෙත යමු මේ චිත්‍රපටයේ ඔබ තෝරාගෙන තියෙන්නේ මේ කලින් ඔබ ගිය කතා කරපු වස්සු බීජ නෙමෙයි ඔබ සාමාන්‍ය ජාතික ප්‍රශ්නය පිළිබඳව ඔබ කතා කරනවා මේ ළමයින්ට තියෙන ඓතිහාසිකම් පිළිබඳව සමහර චිත්‍රපටවල කතා කරනවා දෙමෝපියන්ගෙන් ළමයින්ට වෙන අතවර පිළිබඳවත් ඔබ කතා කරනවා ඒ ඔක්කොම පැත්තකින් තියලා මේ ඉතිහාසයට නැත්නම් ඉතිහාස කතාවකට යන්න හිතුනේ දැන් සුජීව ඇත්තටම මගේ මෙතෙක් මගේ චිත්‍රපට මාලාවේ අනෙක් චිත්‍රපට වලට වඩා මේකේ තියෙන වෙනස තමයි මේකේ තියෙන ඓතිහාසික පදනම සුජීව කිව්වා හරි මගේ අනෙක් සියලුම චිත්‍රපට වල තියෙන්නේ අද අපේ සමාජයේ තියෙන මොකක් හරි තත්කාලීන ප්‍රශ්නයක්. ඉතින් මේ චිත්‍රපටයේදී මම හිතුවා ඇත්තටම මට ඌමනා තියුණා මම පුංචි කාලේ ඉඳලාම අහන කතන්දරයක් තමයි මේ අපේ ගම්පලාවේ තියෙන උඟ දෙනෙක් දන්නේ නැතුව ඇති මේ කතාවට පාදක වෙන්නේ දඹදෙණි රාජධානිය. ඉතින් මමත් දඹදෙණියේ වැසියෙක්. දඹදෙණිය ඉපදුණු මට පුංචි කාලේ ඉඳලාම ඇහුණු මේ කතාව අපේ අම්මලා තාත්තලාගෙන් ගුරුවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් ඇහිලා තියෙනවා මේ අප්පුව රජ වුණ හැටි කියන මේ කතාව. අප්පුව කියලා කියන්නේ මේ පරාක්‍රමබාහු රජුරුවෝ පුංචි කාලේ ගමේදී හඳුන්වපු නම. ගමේ රාජකුමාරයෙක් වගේ දැනගෙන හිටියේ නැහැ කවුරුත්. අප්පුව කියන නමින් තමයි හැඳින්වුවේ. ඉතින් මේ අප්පුව හැටියට මෙයා ගමේ ඉඳලා ගොවි ගෙදරක ඉඳලා ගොවි තැන් කරලා ගොවියෙක් හැටියට ඇති දැඩි වෙලා ගොවි තරුණියක් සමග විවාහ වෙලා හිටපු මේ අප්පුවා තමයි පරාක්‍රමබාහු රජුරුව. නිසිකල පැමිණියාට පස්සේ මංගලහස්ති රාජය ඇවිල්ලා මෙයා ඉදිරියේ දන ගහලා තමයි රජතුමා හැටියට තෝරාගන්නේ. ඉතින් මේ කතාව හරි සුන්දර සිදුවීමක් මේක. මේක ඉතිහාසයේ කියන ඉතිහාසෙත් මේක සඳහන් වෙලා තියෙනවා කිසියම් මට්ටමකට මේ සීළු දේවල්ම නෙමෙයි ඉතිහාසයටත් වඩා මේ කතාව සම්බන්ධ ජනප්‍රවාද තියෙනවා. කටවහරෙන් පරම්පරාවෙන් පරම්පරාවට ආපු ලස්සන කතන්දරයක්. ඉතින් මම හිතුවා ඇත්තටම මේක කොච්චර සුන්දර දෙයක්ද සිනමාවට නගන්න කියලා. මම ඇත්තටම සිනමාව හදාරලා ලංකාවට ගිහිල්ලා මගේ පළවෙනි චිත්‍රපටයට හද හැටියටත් මේක කරන්න මට උවමනාව තිබුණා. නමුත් මේක හරි දැවන්ත වියදමක් සුජීව. මේක ඓතිහාසික කතාවක් කරනවා කියන්නේ ලංකාවේ සාමාන්‍ය චිත්‍රපටි හතරක් පහක් කරන වියදමක් කාලයක් සහ ශ්‍රමයක්. ඉතින් ඒ තරම් මට ශක්තියක් තිබුණේ නැහැ මගේ ආරම්භයේදී. මම ක්‍රමක්‍රමයෙන් ඒ ශක්තිය ගොඩනගා ගත්තට පස්සේ තමයි මගේ අර හිතේ යට හැංගිලා තිබිච්ච හීනේ වෙත මම ලං වෙන්නේ. හොඳයි. එතකොට දැන් මේ ඔබ කලින් ඔබගේ චිත්‍රපටවලට කුඩා ළමං තෝරාගනිද්දී ඔබට ඒ තරම්ම මේ තරම්ම ගැටලුකාරී තත්වයක් මතුවෙන්නේ නැතුව ඇති. මොකද මේ චරිතය තුළ ඉන්නවා බොහොම දඟකාර පොඩි ළමෙක්, චූටි ළමෙක්. ඒ වගේම කතා කරන භාෂා විලාශය වෙනස්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කතා කරන බස් වහර නෙමෙයි දැන් අපි කතා කරන බස් වහර නෙමෙයි එතනදී පාවිච්චි කරන්නේ. ඒ පිළිබඳව කතා කරන්න පුළුවන්, ඒක මතක තියාගෙන කතා කරන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕනේ. ඒ වගේම සංස්කෘතික වචනත්, ඒ කියන්නේ ශ්ලෝක වගේ දේවලුත් කියනවා. ඒකත් හොඳට උච්චාරණය කරගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. මම දන්න හැටියට 7000ක් විතර අතරිනුයි මේ පුංචි කොළුවව තෝරගෙන තියෙන්නේ. ඒ කාර්ය කොහොමද උනේ මේ අපේ අසන්නන්ට දැනගන්න? සජීව මගේ නළු නිළියන් තෝරා ගැනීමේ පිළිවෙතක් තියෙනවා. මම කවුරුවත් කියපු පළියටවත් කාගෙන්වත් ලියුමක් කරගෙන ආපු පළියටවත් මන්ත්‍රීතුමාගෙන් හරි ඇමතිතුමාගෙන් හරි ලියුමක් ගෙනාවටවත් මගේ නළු නිළියෙක් වෙන්න බෑ. මගේ නළු නිළියෙක් වෙන්න පුළුවන් ඒ චරිතයට නියම සුදුස්සාට පමණයි. අතන මේ ළමා චරිත හොයද්දී මගේ සේල්ම චිත්‍රපටවලදී මම ලංකාවේ ජනමාධ්‍ය තුලින් ප්‍රචාරයක් දෙනවා. මම මෙහෙම චිත්‍රපටයක් කරනවා. මෙන්න මේ විදිහේ සුදුසුකම් තියෙන මේ වයස් මට්ටම් වල ළමයි මං හොයනවා කියලා. ඉතින් anu ළමයි අයිතුම් පත්‍ර එවනවා. ඔබතුමා නිවැරදිව කිව්වා වගේම ළමයි 7000 ගණක් මේකට ඉල්ලලා තිබුණා. ඉතින් ඔවුන්ගෙන් අපි 4000ක් විතර අපි සමුක පරීක්ෂණයකට කැඳෙව්වා. කැඳවලා ඒකෙන් ඊට පස්සේ 1000කට කොට කරලා 500කට කොට කරලා ඊට පස්සේ 50 දෙනෙකුගෙන් තෝරාගෙන මේ 50 දෙනා වැඩමුළුවක් පැවැත්තුවා. ළමින්ද රංගනය පිළිබඳව වැඩමුළුවක් නොමිලේ පැවැත්තුවා. විවිධ මාතෘකා වෙන්න තියෙන මේ චිත්‍රපටයට සම්බන්ධයක් නැහැ. නමුත් රංගනය කියන්නේ මොකද්ද කියලා පුංචි ළමින්ද කියලා දෙන පුංචි වැඩමුළුවක්. ඒ වැඩමුළුවේදී වැඩියම දක්ෂකම් දක්වපු මේ චරිතයට වඩාත්ම සුදුසුයි කියලා දක්ෂකම් දක්වපු ළමයා තමයි මේ ප්‍රමුදිත උදේ කුමාර කියන මේ පුංචි පුතා. මම මීට කලින් දැනගෙන හිටියේ නැහැ. ඉතින් එහෙම නැතුව වෙන කිසිම සුදුසුකමක් නෙමෙයි. ඉතින් අර සුජීව නිවැරදිව කිව්වා වගේ මේක හරි අමාරු චරිතයක්. මේ ළමයාගේ කතා විලාසය, මෙයාගේ දඟකාරකම, ඒ වගේම වෘතල්කම, රාජකුමාරයෙකුගේ ගතිය තියෙන්න ඕනේ, ගමේ කොල්ලෙකුගේ ගතිය තියෙන්න ඕනේ, ඒ දණ්ඩේ යන්න පුළුවන් වෙන්න ඕනේ, නීරදිගේ යන්න, ගහට නගින්න, හරකෙකුගේ පිටේ යන්න, මේ විදිහේ දේවල් කරන්න මහා අසාමාන්‍ය දරුවෙක්. හැබැයි මට හොඳ විශ්වාසයක් තිබුණා සුජීව ලංකාවේ මෙහෙම ළමයි ඕන තරම් ඉන්නවා කියලා. ඉතින් ඒ මගේ විශ්වාසය සනාථ කර
කරමින් ඒකට සුසුකම් තියෙන ළමයි කීප දෙනෙක් මේ හිටියා. එනුත් වඩාම සුදුසුසට තමයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. හොඳයි. ඒ අතරතුරේ මේ කතා පුවත තුල ඔබ ඇත්තටම මේ කුඩා දරුවන්ට දැන් මේ චිත්‍රපටිය නරඹන්න ගිය වෙලාවේ අපි මම ගිය සතිය බලන්න ගිය වෙලාවේ මේ සිංහල දන්න සිංහල කතා බහ කරන මේ මෑතකදී මම හිතන්නේ ශ්‍රී ලංකාවේ නාපු ළමයි එහෙම හොඳට hina වෙනවා ළමයික්ව hina ගස්සන එක එහෙම බොහොම අමාරු කාර්යයක්. ඉතින් ඔබේ ළමයින්ට අවශ්‍ය දේ චිත්‍රපටිය තුල දෙන අතර වැඩිහිටියන්ට දෙනවා මේ දේශ මාමකත්වයේ කියන එක දෙනවා. ඒ අතරතුරේම මේ තරුණයන්ට තරුණ තරුණියන්ට එතන හිටපු අයට මේ ආදරය කොච්චර සුන්දරද කියන එක දෙනවා. ඔබ මේ මහා පරාසයක් තුල ජනතාවට එකට ඉඳගෙන නරඹන්නට පුළුවන් නිර්මාණයක් කරන්න. ඔබ දැන් එහෙම නිර්මාණයක් කරනකොට මුලින්ම කතාව අරගෙන ලියනවද එහෙම නැත්නම් මේ ඔක්කොටම එක විදිහට රස විඳින්න පුළුවන් එකක් කරනවායි කියලා මුලින්ම තීරණයකට ඇවිල්ලා කතාවක් ලියනවද කොහොමද ඒ වැඩේ වෙන්නේ? නෑ මගේ සිනමා කරණයේ තියෙන එක්තරා අනන්‍යතාවයක් තමයි පෞලේ සියලු දෙනාටම නැරඹිය හැකි චිත්‍රපටි හැදී මෙතෙක් මම හදපු සමහරකට මගේ අනාගතයේදී හැදෙන්න පුළුවන් වෙනස් විදිහක චිත්‍රපටියක්. නමුත් මම මෙතෙක් හදපු චිත්‍රපටිය වල පෞලේ සියලු දෙනාටම නැරඹිය හැකි චිත්‍රපටි. හැබැයි සුජීව මම කැමති නෑ මේ චිත්‍රපටි ළමා චිත්‍රපටි කියලා හඳුන්වන්න. සමහර අය කියනවා මේවා ළමා චිත්‍රපටි කියලා. මේ ළමා චිත්‍රපටි ඉබේ මේවා. ළමා චිත්‍රපටි කියනවා වෙන ඒවා ළමයින්ට පමණයි. ඒවා වැඩිහිටියන්ට ගත යුතුක් නෑ. දැන් අර සුජීව කිව්වා වගේ මගේ චිත්‍රපටි ළමයින්ට රස විඳින්න පුළුවන් වගේම තරුණ පරම්පරාවට වැඩිහිටි පරම්පරාවට පූජ්‍ය පක්ෂයට මේ සියලු දෙනාටම මේක දෙයක් තියෙනවා. ඒක හරි අමාරු කාර්යයක්. මේ හැම දෙයක්ම සමබර කිරීම. හැබැයි ඉතින් මෙහෙමයි මම පිටපත ලියන අවස්ථාවේදීම මම දන්නවා මම කරන්නේ මොකක්ද කියලා. මේ චිත්‍රපටිය නරඹන්නේ කවුද කියලා. ඉතින් ඒ නිසා මම කාටත් ගැළපෙන විදිහට තමයි මුලින්ම පිටපත සකස් වෙන්නේ. හැබැයි මම වෙනම ඉලක්ක කළේ නැහැ මේ මෙන්න මේක ළමයි මේකට කැඳවන්න ඕනේ මේකට තරුණ තරුණියෝ එන්න ඕනේ මේක වැඩිහිටියෝ එන්න ඕනේ කියලා එහෙම ඉලක්කයක් නැහැ. නමුත් අර පෞලේ තේමාව යටතේ කරන චිත්‍රපටියක් කියන එක මගේ ඔළුවේ තිබුණා. නමුත් එහෙම කියලා හිතලා චිත්‍රපටියට අවශ්‍ය සාධාරණයක් කරලා තියෙනවා. චිත්‍රපටියේ පිටපතට අවශ්‍ය චිත්‍රපටියේ අනිකුත් සියලුම අංගයන්ගෙන් චිත්‍රපටියට සාධාරණයක් මම ඉෂ්ට කළා. මම හිතනවා මේ හැම දෙයකම සාර්ථකත්වයේ තමයි චිත්‍රපටිය මේ තරම්ම සාර්ථකව ලංකාවේ අද මේ දැනට 4 වෙනි මාසේ අපි ඉන්නේ. තාමත් පටන් ගත්තා වගේම ජනප්‍රියව තිරගත වෙනවා. අපි එහෙමනම් තවත් ගීතයකට උපුල් යමු. මේ අපි ඔබතුමාගෙන් දැනගන්නට කැමති ඔබ තෝරගත් ඊළඟ ගීතේ මේකේ තියෙනවා අමුතු ගීතයක්. මේ සුජීව උපුල් ලෝකේ තියෙනවා අම්බරුවෝ කියලා ගීතයක්. මම හිතනවා මේකේ පස්වෙනි එක නේද? 1යි 2යි 3යි 4යි 5වෙනි ට්‍රැක් එක. මේ අම්බරුවෝ කියන ගීතයේ ඉන්නේ වප්මගුලක්. මේ වප්මගුල කියන්නේ මේ අප්පුවා ගමේ ඉන්න කාලේ කුඹුර හානවා. හරක් 18 බාණක් බැඳලා හරකුන්ගෙන් හානුවා කියන එක දැන් අර ඉතිහාසයේ කටුගෙට ගිය දෙයක් නේ. දැන් ගමේ ඉන්න අපිටවත් දැන් හරකුන්ගෙන් හානුවා දකින්න නැහැ. ඉතින් මේ අසීරු දුර්ලභ දර්ශනේ මම සිනමාවට නගලා තියෙනවා. මේකට සංගීතය භාවිත කිරීමේදීත් හරක් දක්කන අඬහැරේ වගේ නාද රටාවන් තමයි රෝහණ වීරසිංහයන් අපි දෙන්න එකතු වෙලා ගත්තේ. ඒ අඬහැරය ශෛලියෙන් ගායනා කරන ගීතයක් මම පද රචනා කළෙත් අර ගමේකම අම්බරුවන්ට තමන්ගේ දරුවන්ට වගේ කතා කරලා මේ දරු අම්බරුව නිසා තමයි රට රැකෙන්නේ කියන එක මේකේ තියෙනවා. බලන්න මේ මං කියන දේවල් මේ ගීතෙන් ඇහෙනවද කියලා අපි අහලා බලමු. Bandha Inhi
හැදෙන කිරිමදු වැල් කාපල්ලා ඩොලේ ගලන හීතල දිය වීපල්ලා වෙලේ හීයෙන් අහවර කරන පල්ලා යලේ කන්න ගොඩ දමලා දීපල්ලා 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 එතකොට සෝම දැන් මේ ඔබ කිව්ව මේ ජනකතා ආශ්‍රයෙන් තමයි ඔබ මුලින්ම චිත්‍රපටයේ මුලින්ම දානවා මේක මේ සම්පූර්ණ ඉතිහාස කතාවම නෙමෙයි මේක ජනකතා ආශ්‍රයෙන් ආපු දේවල් කියලා සමහර දේවල් අපිට ඇදහියේ නොඑක දේවලුත් චිත්‍රපටයේ පුරා තියෙනවා මේ මේ ජනකතාවල ඒ සමහර අදහන්න බැරියව වෙනස් කරන්න හැම වුණාද ඔබට මේ ජනතාවට පෙන්නද්දි මේක නිකන් ඇත්ත කියලා මිනිසුන්ට තේරෙන්නේ ඔව් ඇත්තටම දැන් ඔය මුල් ජනකතාවේ සුජීව තියෙන සමහර දේවල් අපිට යථාර්ථවාදීව සිදු නොවන දේවල් නිකන් අద్భుත දේවහාස්කම් වලින් සිදු වෙන දේවල් දැන් උදාහරණයක් හැටියට අර අපුවා කියන පරාක්‍රමබාහු කුමාරයා ගමේ ඉන්න කාලේ උදල්ලක් හදාගන්න යනවා කම්මලට. කම්මලේදී කම්මල්කාරයා මෙයාට නොයෙකුත් හිරිහැර කරනවා කම්මල උදල්ල හදලා දෙන්නේ නැහැ. මෙයා මේ රිදී හොදන ළමෙක් මේගොල්ලන්ට උදව් උදල්ලක් ඕනේ නැහැ. ගොවිතැන් කරන අය නෙමෙයි ආර්මේ කියලා කියනකොට ජනකතාවේ කියන්නේ මෙයා යකඩ කෑල්ලක් අතර ගන්නකොට ඒක උදල්ලක් ගාවට පත් වෙනවා කියලා. ඒක නිකන් දේවහාස්කමක්. නමුත් මම චිත්‍රපටයේදී හිතුවේ නැහැ මේ පරාක්‍රමබාහු කුමාරයා දේවහාස්කමකින් දක්ෂකම් දක්වන කෙනෙක් කියලා. එයාගේම සොය ශක්තියෙන් එයාගේම දක්ෂකම් වලින් මතුවෙන දරුවෙක් හැටියට පෙන්වන්නට උවමනා තිබුණේ. එක සමේ ඒකම වෙනස් කරලා මේ පරාක්‍රමබාහු කුමාරයා කම්මල්කාරයා උදල්ල හදන හැටි බලාගෙන ඉන්නවා කීප වතාවක් ඊට පස්සේ තනියම එයා උදල්ලක් හදනවා කම්මල්කාරයාත් පුදුම වෙනවා මේ මට උදල්ලක් හදන්න තවත් දෙකක් කනවනේ මේ කොල්ල මේක මේ පෑ ගාණකින් හදලානේ ඒකේ දෙපසක් තියෙනවා තෝනම්බුල යකෙක් කියලා කම්මල්කාරයාට අදා ගන්න බෑ එහෙම ඒ තව එහෙම අවස්ථා ගොඩක් තියෙනවා දැන් අර හස්තිරාජය ඇවිල්ලා දන ගහනවා රජුරෝ ඉස්සරහා මේ හස්තිරාජයේ කොහොමවත් මේ මේ කොහොමද උරුමකාරයා හොයන්නේ කිරුළට උරුමකාරයා ඒක මහා දේවහාස්කමක් නෙවෙත්නම් නමුත් මම ඒකෙදි කරලා තියෙන්නේ පුංචි කාලේදී කුමාරයා මාලිගාවෙ ඉන්න කාලේ සෙල්ලම් කරපු ඇත් පැටවෙක් හිටියා. ඒතන අවුරුදු 20ක් විතර ගත වෙනකොට ඇතත් හොඳ තරුණ හස්තිරාජයෙක් වෙනවා. එයා තමයි එතකොට මාලිගාවේ හස්තිරාජයා. එයා තමයි එන්නේ. එයා මේ කුමාරයාගේ සුවඳ අඳුනනවා. ඒ ඉව තියෙනවා. අලින්න හොඳට මතක තියෙනවා. ඉතින් එතකොට ඒක බොහොම පිළිගත හැකි සත්‍ය යථාර්ථවාදී කරුණක්. ඉතින් ඒ විදිහෙන් මම ප්‍රේක්ෂකෙන්න දීලා තියෙනවා මේ අద్భుත සිදුවීම් මේකේ නෑ. මේ කුමාරයාගේ දක්ෂකම මේ ස්වභාව ධර්මයෙන් සිදුවෙන දේවල් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ විදිහට දැන් සිනමා කරුවෙකුට අයිතිය තියෙනවා. ඒ විදිහට තමන් දන්න මුළු ජනකතාව හරි ඉතිහාස කතාව හරි චිත්‍රපටියට ගැලපෙන විදිහට තිරනාටකය වෙනස් කරගන්න. එහෙම නිකන් අපි අපිට දැන් ඉතිහාස කතාවක් ඒ විදිහටම කරන්නේ නැහැනේ කවුරුන්වත් එහෙම කළේ නැහැ. ඕනම කෙනෙක් කරද්දී සුළුසුළු වෙනස්කම් තියෙනවා. ඉතින් ඒ විදිහ වෙනස්කම් සජීව මමත් මේ සිරිපැරකම් චිත්‍රපටයේදී කළා අපේ ජනකතාවේදී. දැන් එතකොට දැන් මේ අපේ කුඩා අය බොහොම පොඩි කාලෙදී මේ අපි අහන කතා අපි දකින දේවල් අපි ඒ විදිහටම විශ්වාස කරනවා. අපේ ගුරුවරු අපිට කියනවා අපේ දෙමව්පියෝ කියනවා අපි ඒ විදිහටම විශ්වාස කරනවා. නමුත් දැන් ඔබ දැන් මේ නිර්මාණය තුලින් දෙනවා මේ පරාක්‍රමබාහු දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ පොඩි කාලයේ පිළිබඳ විස්තරයක් දෙනවා. එතකොට ඒ ළමයි පිළිගන්නවා මේ කතාව තමයි ඇත්තටම වෙන්නේ ඇත්තේ කියලා. ඔබ ඒකෙදි පරිස්සම් වුණාද මේ ඉතිහාසයත් ළමයින්ට දෙනකොට මේක ළමයින්ට නිවැරදි දේ දෙන්න ඕනේ කියනක පිළිබඳව කාරණේ පිළිබඳව පරිස්සම් වුණාද? අපි හරියට පරිස්සම් වෙන්න ඕනේ ඇත්තටම සුජීව. අපි ළමයින්ට යම් කිසි දෙයක් දෙනකොට අපි නිවැරදි දේම තෝරලා දෙන්න ඕනේ. ළමයින්ට අපි වැරදි මතයක් දුන්නොත් එහෙම දැන් මේ විදිහට මේ අద్భుත සිදුවීමක් එහෙම සිද්ධ වුණා නම් පොඩි ළමයි අහන්න පුළුවන් කොහොමද එහෙම වෙන්නේ? කොහොමද යකඩ කෑල්ලක් අතර ගත්තාම උදැල්ලක් වෙන්නේ? ඒක මහා බොරුවක් නේ.
එහෙම දේවල් නැහැනේ මැජික් නැමෙන්නේ මේවා සාමාන්‍ය දෙයක් නේ ඉතින් ඒක නිසා ළමයිකට දෙනකොට යංගිසි දෙයක් අපි නිවැරදි දේ ළමයිකට පිළිගන්න පුළුවන් මට්ටමකට විශ්වාස කරන්න පුළුවන් මට්ටමකට සහ මතකයේ හිටින්න දෙන්න ඕනේ ඒ නිසා ළමයි වෙනුවෙන් නිර්මාණ කිරීමේදී චිත්‍රපටයක් විතරක් නෙමෙයි අපි ගීතයක් නිර්මාණය කළත් නාට්‍යයක් හැදුවත් කතන්දරයක් කිව්වත් ළමයින්ගේ වයසේ මට්ටමේ හැටියට ළමයින්ට පිළිගත හැකි මට්ටමකින් දෙන්න ඕනේ දැන් අපි සැන්ටා ක්ලෝස් එනවා කියලා හිටන් ළමයින්ගේ මේ කොට්ටේ යටින් තෑගි තියෙන වයසක් තියෙනවා නමුත් ළමයි ඒ සාකච්ඡා කරන මහා ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන නිකන් සුරංගනා කතාවක් වගේ එහෙම නැත්නම් ඒ වගේ එකකට ගිය විත්‍යක් ඒගොල්ලෝ දකිනවා මේක ඔබේ දුර්වල නිර්මාණයක් කියලා සමහර ලාවට මම දැක්කා මේ વિચારණ ඉදිරිපත් කළා තියෙනවා ඔබ ඔයගොල්ලෝ උන්ට දෙන උත්තරේ මොකද්ද વિચાર කියනවා කරනවා එක එක විදිහට વિચાર කලාව හරියට කරනවා නම් එහෙම මම හිතන්නේ ඔය සුජීව කියන තරමේ නම් එකක් මට ආවේ නැහැ මේක දුර්වල නිර්මාණයක් කියන කතාව නම් මට ආවේ නැහැ හැබැයි ඉතින් මට එක එක විදිහේ වෙන වෙන විදිහේ ප්‍රශ්න දාලා තිබුණා මේ මොකද මේ 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 චිත්‍රපටියට එරෙහිව වෙනම කණ්ඩායමක් නැගිලා ඉන්නවා ලංකාවේ මොකද මම මගේ චිත්‍රපටියේ තියෙන ජනප්‍රියත්වය සහ ආකර්ෂණය නිසාම අපේම සිනමාකරුවෝ පිරිසක්ම මේ චිත්‍රපටියට වාරණයක් ගේන්න මේක පිටපත් ගණන සීමා කිරීමට සහ මේක ප්‍රදර්ශනය වෙන දින ගණන සීමා කිරීමට උත්සාහය කියදෙනවා ඒක හරි අවාසනාවන්තයි ඇත්තට මට මේ විදිහ තැනකදී එහෙම එකක් කියන්න සිදුවීම ගැන නමුත් එහෙම දේවල් තියෙනවා ඉතින් ඒ එහෙම මම කෙරෙහි පුද්ගලිකව තියෙන අමනාපකම් සමහර අයගේ තියෙනවා ඒක વિચાર නෙමෙයි මම කවුද මගේ දේශපාලන මතය මොකක්ද මගේ තියෙන සමාජ මතය මොකක්ද මගේ පෞල් පසුබිම කොහෙද මම රස්සාව කොළේ කොහෙද ඉගෙන ගත්තේ කොහෙද මේ වදී දේවල් මත තියෙන පුද්ගලික අමනාපකම් නිසා සමහර વિચાર ලියනවා විනාශකාරී අදහස් වලින් ඒවට කියන්නේ ડિස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම්ස් කියලා ડિස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියනවා විනාශකාරී දේවල් අපේ තියෙනවා ඒවට සාමාන්‍යයෙන් තියෙනවා අපි කියන දෙන්නම් බැටේ વિચાર ඒ කියන්නේ කොච්චර දෙන්නත් ඔබට දෙන්නම් බැටේ කියලා හිතාගෙන මොනව හරි හොයලා ඒ විදිහ વિચાર මගේ ගියා නමුත් සමස්ත හැටියට ගත්තොත් එහම ලංකාවේ ඉන්න නිසි વિચારකයෝ ඔය වෙබ්සයිට් වල මේ 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 ඉන්ටර්නෙට් එකේ වගේ ඔය කුණුහරප සහ නොයෙකුත් ආඩපාලි කියන ගොසිප් කරන ඒ වගේ ඒ විදිහේ දේවල් තියෙනවා නමුත් පත්‍රවල ගිය නියම વિચાર තියෙනවා නම් එහෙම ඕනතරම් વિચાર තියෙනවා නිසි සිනමා વિચારයක් මේ හරි අපිට මේ ඒ වගේ વિચારයක් දෙන්න වගේ මම හිතන්නේ අපි කලින් කිව්ව වගේ 96 79 මීට කතා කරන්න කියලා අපිට දුරකථන ඇමතුමක් තියෙනවා ආයිබුවන් තිලක් ආයිබුවන් උපුල් ඔව් තිලක් මේ බොහොම කෙටියෙන් අපේ කාල වේලාව තියෙන නිසා ඔබේ අදහස මොකද්ද මේ චිත්‍රපටය ගැන ඔව් උපුල් මම අහග මේ ඔයගොල්ලන්ගේ දැන් සාකච්ඡාව අහගෙන හිටියා ඇත්තටම සෝමරත්න මහත්මයා නිෂ්පාදනය වෙන අධ්‍යක්ෂණය කරපු අපි හැම ෆිල්ම්ක්ම අපි බැලුවා මේ වතාවෙදිත් ගිය සුමානේ අපි ගිහින් මේ සිරිපැරකුම් චිත්‍රපටිය බැලුවා ඒක ඉතාම අගනා චිත්‍රපටියක් මම ඒ ගැන මගේ අලු දන්න අඳුරන අයට දැනුම් දුන්නා ඉතින් ඒ අය බොහොම අය කැමති මේ මේ 25 වෙනිදා ඒ ෂෝ එක බලන්න එන්න ඉතින් ඒගොල්ලෝ සමහරව දැනගන්න කැමති ටිකට් විකිණීමේදී දරුවන්ට කොහොමද වැඩිහිටියන්ට කොහොමද ටිකට් ගන්න වෙන්නේ කියන අදහසක් තියෙනවා දෙවනි එක සවස 4:00 කාලේ ෂෝ එකේ දැනට සිටුේෂන් එක කොහොමද ටිකස් තියෙනවද අන්න ඒ වගේ පොඩි කෙටියෙන් ටිකක් දැනගන්න පුළුවන්ද ආ හොඳයි බොහොම ස්තුතියි දිලක් මේ රාත්‍රියේ ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳව සුබ රාත්‍රියක් ඔබට සෝම ඔබට ඊයේ ප්‍රශ්නේ ඔයක තමයි තිලක්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඇත්තටම මේ ගුවන් උදිරියට සවන් දීගෙන මේ විදිහ සාකච්ඡාවකට සහභාගී වීම ගැනත් ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් 4:30 දර්ශනයේ ටිකට් සීග්‍රයෙන් විකිණෙනවා 4:00 කාලේ 4:00 කියමුකෝ අපි 4:00 වෙනකොට සිනමා හලට ආයතුයි 4:00 දර්ශනයේ ටිකට් සීග්‍රයෙන් විකිණෙනවා නමුත් තාම තියෙනවා 4:00 දර්ශනයේ ටිකට් උනායට ඒ අවශ්‍ය අය අදාළ අයට කතා කළොත් ඒක දැනගන්න පුළුවන් ටිකට් තියෙනවද නැද්ද කියන එක දෙකේ දර්ශනයක් තව තියෙනවා දෙකේ දර්ශනයෙන් ටිකට් ඕන තරම් තියෙනවා අපේ කිසිරි කරුණාරත් මහත්තයා මේක සංවිධානය කරනවා එයා සම්බන්ධ කරගන්නත් පුළුවන් නැත්නම් මට කතා කරන්නත් පුළුවන් ඕනනම් මගේ ටෙලිෆෝන් නම්බර් එක කියන්න ඔබගේ දුරකථන අංකය 04566 32.0 855
රෙඩින් සිනමා ශාලාවේ පැවැත්වෙන්නේ රෞසි ලබන 25 වෙනි ඉරිදා සවස 2ට සහ සවස 4ට දර්ශන දෙකක් තියෙනවා. දර්ශන දෙකක් තියෙනවා. තාම ආසන තියෙනවා. ආසන වෙන් කරවා ගන්න පුළුවන්. ඔව්. ඔබට කතා කරන්න පුළුවන් 0456 320 855ට 0456 320 855 ඒ සෝමගේ දුරකථන අංකය ට්‍රේඩින් සිනමා ශාලාවේ පැවැත්වෙන සවස 4යි කාලට සහ සවස 2ට ලබන ඉරිදා සවසයි පැවැත්වෙන. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා සෝමත් අවසාන වශයෙන් අපි අසන්නන්ට ඔබගේ අවසාන පණිවිඩය දුන්නා. සිඩ්නි කියන්නේ මගේ දෙවෙනි ගෙදර, නිව් සවුත් වේල්ස් කියන්නේ මගේ දෙවෙනි රට හැටියට මම සලකන්නේ. මම සියලු දෙනාටම ආරාධනා කරනවා චිත්‍රපටියේ බැලුවේ නැතත් කමක් නැහැ, මට ඔබගේ මුහුණ දකින්න ආසයි. පුළුවන් නම් රීඩින් සිනමා ශාලාවට 25 වෙනිදා එන්න. මට බොහෝ දිනක් පුද්ගලිකව හම්බෙන්න වෙලාවක් නැති නිසා. හැබැයි චිත්‍රපටිය බැලුවත් ඔබ කනගාටු වෙන්නේ නැහැ. වැය කරපු කාලය සහ මුදල ගැන මම හොඳටම විශ්වාසයි. ඒ නිසා පුළුවන් නම් 25 වෙනිදා රීඩින් සිනමා ශාලාවට රෞසිල් එන්න, ඇවිල්ලා මාත් එක්ක වාඩි වෙලා චිත්‍රපටිය බලන්න කියලා මම ඉතාම ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් සෝම බොහොම ස්තුතියි. ඔබ කවදත් සිඩ්නි පුරවරට ආවත් විදුර මැදිරියට ගොඩ වෙන්නට අමතක කරන්නේ. අදත් අපේ ආරාධනය පිළිගෙන ආවට ඔබට බොහොම ස්තුතියි. ඔබ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආයිබන් ඔබට බොහොම ස්තුතියි සුජීව, බොහොම ස්තුතියි පොල්. ඉතින් අදත් ඔබ සමග රැඳී ශ්‍රීමති වූ කාලයකින් ගෙවි ගියා. අපි ඔබව හමු වෙනව ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 10ට සුබරුදු පරිදි. එතෙක් ඔබට සුභ සතියක්. අද වැඩසටහන් නිෂ්පාදනයකට ඉදිරිපත් කළා උපුල් පාදුක්ක විධාන, මා ඔබට කතා කළ සුජීව මුදලිගේ. ඒ වගේම මේ විදුර සිංහල සංග්‍රහය අන්තර්ජාල විකාශනයේ පරාශන මට්ටමින් මේ දිනවල විකාශනය වෙනවා. ඔබටත් පුළුවන් මෙම අන්තර්ජාලයට පිවිසීමෙන් අපගේ වෙබ් අඩවියට www.widuramedia.net වෙබ් අඩවියට පිවිසීමෙන් මේ විකාශනයට සවන් දෙන්නට. ඒ වගේම අද අපි සෝමත් එක්ක කතා කරපු ඒ කෙටි සංවාදයත් ඔබට අහන්නට පුළුවන් මේ විදුර media.net වෙබ් අඩවියට පිවිසීමෙන්. ඉතින් ඔබගේ අදහස් අපට යොමු කරන්න widurumedia@yahoo.com.au. ඔබ සැමට සුවදායක සතියක්. මම සුජීව මුදලගේ වැඩසටහන් නිෂ්පාදනය කළේ උපුල් පාදුක විධාන. ගලා හැලේ තුෂාරයෙන් පෙරී කැලෑමල සුගන්ධදී සෙලී සිනාසලයි ප්‍රබෝධයෙන්.